ආයුබෝවන් උණුසුම් පුවත් ලැබසනින් අරන් එන අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට 6.25 පොලියට සහ දේපොළ මත නිවාස ණය වෙනුවෙන් 7 පොලියට සහන ණය ලබා දීම ඇතුළු අයවැය යෝජනා රැසක් අද සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන නිවාස මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 100කට උපරිම යටත්ව ණය ලබා දීම ආරම්භ කර තිබේ. ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉදිරි කිරීමේ බැංකුව මගින් 6.25 සහන පොලියට මෙම නිවාස ණය නිකුත් කිරීමට නියමිතයි. එසේම මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ඇති චක්‍රලේඛයට අනුව දේපළ උකසිර තබා ගන්නා නිවාස ණය වෙනුවෙන් 7 සහන පොලියක් අය කිරීමේ වැඩසටහනක්ද අද සිට ක්‍රියාත්මක වේ. සූර්ය බලශක්තිය උපයෝගී කරගනිමින් විදුලි බලය නිපදවීම ප්‍රවර්ධනය කිරීමේ රාජ්‍ය වැඩසටහන යටතේ රාජ්‍ය සේවකයන්ට 4% පොලියකට සූර්ය පැනල ලබා ගැනීමෙන් ණය මුදලක් නිකුත් කිරීමටද ආරම්භ කර තිබේ. රුපියල් 750,000කට උපරිමයකට යටත්ව මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාල සීමාව වසර 10කි. එසේම COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් රාජ්‍ය සේවකයෙකු මරණයට පත්වුවහොත් අග්‍රහාර රක්ෂණ පහසුකම යටතේ රුපියල් ලක්ෂ 7ක වන්දියක් ලබා දීමට සහ COVID-19 නිසා රෝහල් ගතවන රාජ්‍ය සේවකයෙකුට දිනකට රුපියල් 3,000 බැගින් දීමනාවක් ලබා දීමටද කටයුතු කර තිබේ. තුරුණු දිරිය වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකයන්ට 4% සහන පොලියකට රුපියල් ලක්ෂ 5ක කඩිනම් ණය සීමාවක්ද නිකුත් කිරීමට නියමිතයි. එසේම කිරිශක්ති වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව කිරිගවයන් මිලදී ගැනීම සහ අභිජනනයේ ඇතුළු ආශ්‍රිත කටයුතු වෙනුවෙන් ණය නිකුත් කිරීමට නියමිතයි.